नका ले गया तुम न पाया किसी ने लिया दीदे तुम्हें दो तिरंगा दिया इन लंगवेन मागे किया संताप की मान नका ले गया तुम न पाया किसी ने लिया दीदे तुम्हें दो तिरंगा दिया बायोस्कोप कथा අද බයිස්කෝප් කතාව තවත් 1970 දශකයේ නිර්මාණය වෙච්ච ලස්සන චිත්‍රපටයක් ගැනයි බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් මේ චිත්‍රපටිය තමයි සූකිරි කෙල්ල චිත්‍රපටිය මේ චිත්‍රපටිය තමයි ඊෂ්මන් වර්ණ ගීත පමණක් ඊෂ්මන් වර්ණෙන් රූපගත කරපු චිත්‍රපටිය තමයි සූකිරි කෙල්ල චිත්‍රපටිය චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ බොක්ස් ඔෆිස් වාර්තාගත චිත්‍රපට රසක් අධ්‍යක්ෂණය කරපු ජෝදේව් ආනන්ද විසින් ජෝදේව් ආනන්ද 1970 දශකයේ චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කරා. ගීතා, සුජීවා, සුනේත්‍රා, ඔබයි මමයි, සූකිරි කෙල්ල සහ මිනිසුන් අතර මිනිහෙක් තමයි මේ චිත්‍රපට. මේ චිත්‍රපට හැම එකකම ප්‍රධාන චරිත රඟපෑවා රෝයිද සිල්වා. ඒක විශේෂත්වයක්. මිනිසුන් අතර මිනිසුන් කියන චිත්‍රපටයේ විතරක් රෝයිද සිල්වාට අමතරව ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ගාමිණී ෆොන්සේකා. බයිස්කෝප් කතා ජෝදේව් ආනන්ද මහත්මයා ගැන කතා කරොත් ඔහු නිර්මාණය කරපු හැම චිත්‍රපටයක්ම සරල විනෝදාත්මක චිත්‍රපට. සමහර කතා පුවත් දකුණු ඉන්දිය දෙමළ චිත්‍රපට වලින් තමයි මේ අරගෙන තිරනාටක සකස් කරලා තියෙන්නේ. නමුත් ඒවා ශ්‍රී ලංකාවට උචිත අයුරින් මනා ලෙස හැඩගන්වලා තමයි චිත්‍රපටිය නිර්මාණය කළේ. ඉතින් ඒවා මේ ලංකාවට උචිත විදිහට නිර්මාණය වෙලා ඉතාම සාර්ථක වුණා. ඒ කියන්නේ මං ඔබ වෙනුවෙන් වියදම් කරපු සල්ලි බමට ආපහු දෙන්න ඕනේ කියන එකනේ. හොඳයි මං කියන්න. ඔබ පිටරට ගිහිල්ලා ආවම ඔබට හොඳ පඩියක් හම්බේන හොඳ රස්සාවක් හම්බේ. අන්න එතකොට මගේ තල්ලි දෙන්න. ටිකම් පාලයන් බයි අඬ. සේනක. මට ඉස්කෝලේ මාරු කර කර අඳින්නවත් කමිසයක් තිබුණේ නැහැ. හැබැයි චිත්‍රපට දෙමළු වුණාට ඔහුගේ හැම චිත්‍රපටයකටම වැඩි හැම චිත්‍රපටයකම වගේ තිබිච්ච ගීත ගීත හොතරම ජනප්‍රිය වුණා ගීත සියල්ලක්ම ස්වතන්ත්‍ර නිර්මාණ ඒකත් විශේෂත්වයක් ඊට අමතරව රෝයිද සිල්වා සුමන අමරසිංහ ෆ්‍රෙඩී සිල්වා එච් ආර් ජෝතිපාල ස්ටැන්ලි පෙර යන ශිල්පීන් නළුවන් ඔහුගේ චිත්‍රපටවලට වැඩි හරියෙන් යොදා ගැනීම තවත් විශේෂත්වයක්. ඒ හැම චිත්‍රපටයකම වගේ මම මේ නම සඳහන් කර නළුනියන් සියල්ලක්ම වගේ චරිත නිරූපණය කළා. ඊට අමතරව දායක ගායිකාවන් අතර එච් ආර් ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක සුජාත අත්නායක යන ගායක ගායිකාවන් ගීතවලට යොදා ගැනීමත් විශේෂ අවස්ථාවක්. ඒ කරුණ සියල්ලක්ම ජෝදේව ආනන්දගේ චිත්‍රපටි සාර්ථක වීමට බෙහෙවින්ම බලපෑවා. සුදි 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 මොකද මේ සුදි 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 මොකද මේ සුදි මොකද මේකේ තේරුම තේරුම හොඳයි අහගන්න. මගේ යාළුවා කිව්වා ඔයාට ගෑන ළමයි පෙන්වන්න බෑ කියලා. මං එලන්ට කොට්ටුවක් ඇල්ලුවා ඔයාත් එක්ක කොහොම හරි යාළු වෙනවා කියලා. ජෝදේව් ආනන්ද සිංහල සූකිරි කෙල්ල චිත්‍රපටිය නිර්මාණය කළා තියෙනවා. මම කලින් සඳහන් කළා වගේ මේ චිත්‍රපටියේ විශේෂ සිද්ධියක් තමයි මේ චිත්‍රපටියේ ගීත දර්ශන සියල්ලක්ම රූපගත කරලා තියෙන්නේ ඊෂ්මන් වර්ණේ. ගීත ගැන කියනකොට
අතීත සිද්ධියක් මට දැන් අපේ බයිස්කෝප් කතාවට දිනේෂ් ප්‍රීසත් මහත්මයා සෑහෙන රසවත් කතා ඉදිරිපත් කරානේ. ඉතින් මට මේ සූකිරි කෙල්ල චිත්‍රපටිය මම අහගෙන යනකොට සූකිරි කෙල්ල චිත්‍රපටියෙත් විශේෂ බයිස්කෝප් කතාවක් අමතක නොවන කතාවක් ඔහුමට ප්‍රකාශ කළා. ඉතින් චිත්‍රපටි පිස්සෙක්නේ අපේ දිනේෂ් ප්‍රීසත් කියන්නේ. ඉතින් ඔහුගේ විශේෂත්වයක් තිබිලා තියෙනවා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරාම චිත්‍රපටයක් දැම්මම ඒ දාපු පළවෙනි දවසේ පළවෙනි දර්ශනය නැරඹීම තමයි ඔහුගේ තිබිච්ච විශේෂත්වයක්. ඒ විශේෂත්වය ඔහු මොරටුවේනේ ඔහුගේ ගම. ඉතින් මේ චිත්‍රපටි බලලා තියෙන්නේ මොරටුවේ තියෙන ටවර් සිනමා හලෙන් තමයි ඔහු මේ චිත්‍රපටි වල පළවෙනි දර්ශනය නරඹලා තියෙන්නේ. Good morning sister. Good morning brother. මං කලින් සඳහන් කරා ටවර් සිනමා හල කියලා. නමුත් ටවර් වගේම මොරටු එම්.එස් කියලා සිනමා හලකුත් තියෙනවා. සූකිරි කියලා චිත්‍රපටයේ තිරගත වෙලා තියෙන එම්.එස් සිනමා හලේ. ඉතින් සුපුරුදු පරිදි අපේ දිනේෂ් ප්‍රීසත් මහත්මයා පළවෙනි දවසේ පළවෙනි දර්ශනය නරඹන්න එම්.එස් සිනමා හලට ගිහිලා තියෙනවා. ඉතින් ටිකට් එක ගන්න කියලා ටිකට් එක දෙනකොට ටිකට් එක දෙන කෙනා කියලා තියෙනවලු චිත්‍රපටිය තියෙනවා. මම ටිකට් එක දෙනා. නමුත් චිත්‍රපටිය එක සින්දුවක්වත් නැහැ කියලා. ඉතින් දිනේෂ් අවුරු ඇයි එහෙම වෙන්නේ මේ සින්දු නැතුව කොහොම චිත්‍රපටි මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනවා. ඒතකොට මෙයා කියලා දෙනවා සින්දු ටික නැතුවයි චිත්‍රපටි ඇවිල්ලා තියෙන්නේ ඊයේ සින්දු හතර මේ වෙනකොට එයාපෝට් එකේ තියෙනවා. ඒක ක්ලියර් කරගෙන ආවට පස්සේ ඊළඟ ෂෝ එකේ ඉඳලා තමයි සින්දු ටික දාන්න කියලා මෙයා කියලා තියෙනවා. දැන් ඉතින් මෙයාලා චිත්‍රපටිය බලනවා. හැබැයි සින්දු එකක්වත් නැහැ. ඉතින් මේගොල්ලෝ බලන් ඉඳලා තියෙන ඉන්ටර්වල් එකේදීවත් මේ සින්දු ටිකේ කියලා බලලා ඉනවා. නමුත් ඉන්ටර්වල් එකෙත් ඉවරලත් බලනකොට සින්දු ටික ඇවිල්ලා නැහැ. දර්ශනී ඉවර වෙනකොට තමයි සින්දු ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දිනේෂ් මහත්තයා කරලා තියෙන පහෝදා උදේ ඇවිල්ලා පහෝදා උදේ 10:30 චිත්‍රපටි 10:30 දර්ශනය 10:30 දර්ශනය වෙනරබල තමයි සින්දුත් එක යලිත් වරක් මේ සූකිරි කෙල්ල චිත්‍රපටියේ නරඹලා තියෙන්නේ. සින්දු හතරක් වර්ණයෙන් තිබිලා තියෙනවා. තව සින්දු තිබිලා තියෙනවා. ඒ සින්දු තිබිලා තියෙන්නේ කළු සුදු වර්ණයෙන්. සින්දු විතරක් වර්ණයෙන් ආපු ලංකාවේ තුන්වල චිත්‍රපටිය තමයි සූකිරි කෙල්ල කියන චිත්‍රපටිය. ගීත ජවනිකා පමණක් වර්ණයෙන් ආව ප්‍රථම හා දෙවන චිත්‍රපට තමයි කැලෑ හඳ සහ විසතුරු සිරිත කියන චිත්‍රපට. ඉතින් මේ චිත්‍රපටියේ ඉතාම සාර්ථක වුණා. සූකිරි කෙල්ල චිත්‍රපටිය ගීත ඉතාම ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටියේ තවත් මතක හිටින චරිතයක් කළා මන්ද බුද්ධික චරිතයක්. ඥානපාල කියන මන්ද බුද්ධික චරිතය කළා ප්‍රෙඩී සිල්වා. ඒ චරිතය කාගෙත් මතකයට නැගෙනවා. ඒ තරම් දක්ෂ විදිහට ප්‍රෙඩී සිල්වේ චරිතය නිරූපණය කළා තියෙනවා. පිස්සු කතා කරනවද? කෝ මමේක කොණ්ඩෙ සුදු වෙලා අංකල් අංගරුයි පොල් තලුයි ගාවත් අංකල් දත් පුරන් කොණ්ඩේ කල් කර ගන්න. අපේ මමි ඊට අමතරව රෝජ සිල්වා, එච්.ආර්. ජෝතිපාල, ඩොන් සිරිසේන, සුමන අමරසිංහ, ඩී.ආර්. නානයක්කාර, ෆරිනා ලායි, රුක්මනී දේවි, මේබල් බ්ලයිත්, පියදාස විජේකෝන්, හෙලන් කුමාර් යන ශිල්පීන් රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයේ තිරනාටකය නිෂ්පාදනය අධ්‍යක්ෂක යන සියල්ලක්ම කළේ ජෝදේව් ආනන්දයන් විසින්. චිත්‍රපටයේ දෙබස් ලිව්ව රංජිත් පෙරේරා විසින්. මේ චිත්‍රපටියේ වර්ණ ගීත සියල්ලම
සියලුම වර්ණ ගීත රූපගත කරලා තියෙන්නේ චිත්‍රාගාරය ඇතුලේ. චිත්‍රපටයේ මියුරු ගීත හතක් ඇතුළත් වුණා. මේ සියලුම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ සංගීත අධ්‍යක්ෂණය කර අපිට හිටපු දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන ගලගෙදර MMA හක් විසින් මේ ගීත ප්‍රබන්ධය කළා කරුණාරත්න අබේසේකරයන් සමග ධර්මසිරි ගමගේ ශූරින් විසින්. මේ මට ආදරය කරපු සුජි නෙවේ. ඔබ තමයි මගේ යාළුවා සුමිත්ගේ මාරයා. ඔබ තමයි මගේ යාළුවාගේ ජීවිතේ වග කියන්න ඕනේ. ඔබ තමයි අර පින්තූරේ හිටපු සුජි. මිස්ටර් සේන. ඔබ රඟපාන. ඔබ හොඳට රඟපාන. මේ විදිහට රඟපාන මගේ යාළුවා වර වැට්ටුවා. මගේ යාළුවා සුමිත්ට වැට්ටුවා. ඔබ මේ විදිහට මාව තරහට ගන්නද හදන්නේ? ගීත ගායනා කළා HR ජෝතිපාල, සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක යන අය විසින් ගීත සියල්ල පටිගත කළා නාරාහිම්පිට ලංකා චිත්‍රාගාරය තුළ. මනමෝහන සුවසාදන කියන ගීතය, සීදේවි ගිම්හාන කාලේ ගියා, සීතලේ මල් වනේ කියන ගීත අදටත් ඉතාම ජනප්‍රියයි. චිත්‍රපට ඉතාම සාර්ථක විදිහට තිරගත වුණා. සිලෝන් තියටර්ස් දෙවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා හල් 17ක තමයි පණුවර ප්‍රදර්ශනය කළේ. 305 වෙනි චිත්‍රපටය විදිහට ඉතිහාසගත වෙනවා. 1975 මැයි මාසේ 9 වෙනිදා තමයි පළමුවෙන්ම ප්‍රදර්ශනය කළේ. සුජි සුජි මෙන්න මේ කෝපි එක ගෙනියලා සීනකට දෙන්න. කමක් නැදුව මේ ගිහින් දෙන්න. ගෙනියන්න. ඉතින් අදට බයිස්කෝප් කතාව මම මෙතනින් අතර කරනවා. තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතකන් අපි සමග දිගටම රැඳී සිටින්න මම ඔබට කතා කරපු ජයරත්න ගලගිරර. බොහොම ස්තුතියි. සොඳුරු චාරුලතා වැසෙයි උන්නාමේ නිබඳ දිවියනේ තරුකෙන් පැනනින්ගාවේ ඕ නිබඳ දිවියනේ තරුකෙන් මනමෝහන සුවසාදන කිංකි නිරාවෙතිදී ඔබගේ හඳ මගේ ජීවන සීලය ධානයකිදි .